මා වැදූ පිබිද සිය නෑමයි මා හැදූ පිබිද සිය නෑමයි මා දිනූ පිබිද සිය නෑමයි මෙහි පුළුව මට සුවඳයි මද සුනඳ මට සිසිලයි එහි හැඟුම මට සොඳුරුයි හද පැතුම මට මිහිරි නිල සමගේ සිතුල නිලෙන්නු පන්මල සිය නෑ නිල්මල ජයෙන් පිපෙන නිල සමගේ සිතුල සාදර දරු කැල වෙත ආදර මරු සිත පිරිපුන් යව්වනේ යව්වනේ ඉවිතුරු පැතුමයි ඔබ නිල්මල ජයෙන් පිපෙන නිල සමගේ සිතුල සිය නෑවට පරම වූ මිනිසා ඔබ අපගේ මිතුරා ඔබ සොයුරා ඔබ නෑයා ඔබ සිය නෑ පැතුමයි ඔබ සන්ත අලගියවන්න ගම්පා පරමාදර්ශය එදා සුභාෂිතය රචනා කරමින් අලගේ වන්න මුකුවිටි නම් වූ ශ්‍රේෂ්ඨ දෑහිතකාමී සිංහල පඬිවරයාගේ පරපුරෙන් පැවතෙන ලසන්ත අලගේ වන්න මැතිතුමා මෙරට පරමාදර්ශී දේශපාලනයේ ප්‍රතිමූර්තියක් බඳු තරුණ නායකයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ ගරු SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් හා එක්ව එකල මහත්මා දේශපාලනයේ නිරත වූ මොහන්දිරම් අලගේ වන්න මැතිතුමා ලසන්ත අලගේ වන්න මැතිතුන්ගේ මුත්තන පොයි. බණ්ඩාරනායක ශ්‍රීමතානන් දිවංගත වීමෙන් පසු එතුමාගේ අඩුව පිරිමැසීම සඳහා දේශපාලනයට පිවිසෙන ලෙස සීනෑ කෝරළේ 5000ක් දෙනා අත්සන් කළ සන්නසක් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පිළිගැන්වුවේ මුහන්දිරම් අලගේ වන්න ප්‍රභූවරයායි. ලසන්ත අලගේ වන්න මැතිතුමාගේ මවත් පියා දෙදෙනාම දෙයි දරුවන්ගේ නැනස පෑදූ ගෞරවනීය ගුරු භවතුන් වූහ. වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ලසන්ත අලගේ වන්න මැතිතුමා ඉන්පසු ඇතුළත් වූයේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයටයි. එකල සංඝබෝධි විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යෙකු ලෙස ගුරුවරුන්ගේ ඉහළම පිළිගැනීමට ලක් වූ එතුමා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස හා බලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකයෙකු ලෙස ගත කළ ආදර්ශමත් පාසල් දෙවිපෙවත වත්මන් මහත්මා දේශපාලනයේ මූලික අඩිතාලමයි. ඉන්පසු උසස් අධ්‍යාපනයට යොමු වෙමින් බණ්ඩාරවෙල ශාරීරික අධ්‍යාපන පීඨයේ ඩිප්ලෝමාධාරියෙකු වූ එතුමා සමාජ මෙහෙවර ආරම්භ කරන්නේ ආදර්ශමත් ගුරුවරයෙකු ලෙසයි. ලසන්ත අලගිය වන්න මැතිතුමා ලාංකීය දේශපාලන කරළිය තුළ මුල් පියවර තැබුවේ 1994 වසරේදී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අධිකරු ජනාධිපතිතුමියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙනි. එම යුගයේදී ගම්පහ ප්‍රදේශයේ දෙවන්ත සංවර්ධන ක්‍රියාදාමයන් වලදී පෞද්ගලිකව මැදිහත් වෙමින් සමස්ත ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාදාමයන්ටත් රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමටත් කටයුතු කළේය. එම ව්‍යාපෘති අතර මල්වත්ත සහ වතු පිටිවල ආයෝජන සැකසුම් කලාප පිහිටුවීමත් නිට්ටඹුව නගරයේ ප්‍රධාන බස් නැහැතුම්පොළ නවීකරණය කිරීමත්
විශේෂයෙන්ලා සඳහන් කළ හැකි මෙබ වකවානුව තුලදීම විවාහ දිවියට පිවිසි ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ජීවන සහකාරිය වූයේ අමා ආදර්ශී මැනවියයි ඇත්තින්ම එතුමන්ගේ ආදර්ශමත් දිවි පෙවතට ඇය ලිංගතු ආශිර්වාදයක්ම විය බෑහිතකාමිත්වෙන් උදවැඩුණු ලසන්ත අලගියවන්න තරුණයා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ 1999 වර්ෂයේදී එම වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාපෙන් ජනතා කිරුළ හිමි කර ගැනීමට එතුමාට හැකි විය. ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, මාර්ග, ප්‍රවාහන, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ජනතාවාදී දේශපාලන ගමනේ මුල් පියවරයේ වූ අලගියවන්න මැතිතුමා පළාත් සභාව තුලදී ත්‍රිරෝතරත ප්‍රඥාප්තිය, ඉදං ප්‍රඥාප්තිය වැනි ප්‍රඥාප්තියම ක්‍රියාත්මක කළ අතර බස්නාහිර පළාත් සභා බල ප්‍රදේශය තුල මගී බස් නැවතුම් පොළවල් ඉදිකිරීමටද පුරෝගාමී විය. ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා පත් කරනු ලැබුවේ එතුමන්ගේ කාර්යශූර ජනතා සේවයට කළ උපහාරයක් ලෙසයි. 2004 වසරේ පැවති මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානීයට මනාප ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තීරීපත් වූ එතුමා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පිදුම් ලැබුව අතර ඉන්පසු මාර්ගස්ත මගී ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් තීරීපත් විය. ලක්ෂ දෙකක පමණ ජනගහනයක් සිටින මහර මැතිවරණ කොට්ටාසේ අසංවර්ධිත නගරයක් ලෙස පැවති කඩවත මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරයක් බවට පත් වූයේ ලසන්ත අලගියවන්න මැතිතුමාගේ නිවැරදි නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි. දේශපාලනයේ යනු ජනතාවට සේවය කිරීම යන සංකල්පය දැඩිව විශ්වාස කරන එතුමා කඩවත නගරයේ පැවති සියලු දුෂ්කරතා වගහරවමින් යටිතල පහසුකම් විධිමත් ලෙස නංවමින් පරිපූර්ණ නගරයක් ඉදිකිරීමට පියවර ගත්තේ රටට මෙන්ම ගමටද වැඩ කිරීම සෑම ජනතා නියෝජිතයෙකුගේම ප්‍රමුඛ වගකීමක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කිසිදු නගරයකට නොදෙවිනි අන්දමේ අති දෙවන්ත සංවර්ධන මෙහෙයුමක් කඩවත නගරය තුල දැන් ක්‍රියාත්මක වන ආකාරය එහි යන ඔබටද සියසින්ම දැකගත හැකි මේ ඔබ දකින්නේ කඩවත නගරය තුල අලුතින් නිදිවන ශ්‍රවණාගාරය බස් නැවතුම් පොළ වෙළඳ සංකීර්ණය සහ කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් කර ඇති ආකාරයයි. නබෝ කලකින්ම සියලු පහසුකම් වලින් අනූන සුපිරි නගරයක් බවට පත්වන කඩවත අනාගතයේදී නගර සංවර්ධන ක්‍රියාවලියේ පරමාදර්ශී වනු නොඅනුමානය. විශිෂ්ට නායකයා මුදවාගත් දේශීය යලි ඉදිකරමින් සිටින විට එතුමාගේ මගගත් සැබෑ අනුගාමිකයෝ රට නැංවීමේ යෝධ සංවර්ධන මෙහෙයුමට මෙසේ දායක වී සිටින්නෝය. මෙතෙක් කාලයක් තම නීතිමය අවශ්‍යතා සඳහා ගම්පහ නගරයට යාමට සිදුවුණු කඩවත, බියගම සහ කැලණිය ජනතාවට කෙටි කලකින්ම එම දුෂ්කරතාවද ජය ගැනීමට හැකිවනු ඇතිය. අලගේවන්න මැතිතුමාගේ තවත් යෝජනාවක් අනුව කඩවත නගරයේ මේ වන විටත් නව උසාවි සංකීර්ණයක් ඉදිවෙමින් පවතී. නවීන පහසුකම් වලින් යුක්තව තුන් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන මෙම නව උසාවි සංකීර්ණය අනාගත කඩවත නගරයේ ප්‍රතාපවත් පිනුමට විශාල කලෙලියක් එක් කරනු ඇත. කොළඹ නුවර ප්‍රධාන මාරට බැඳිවන කඩවත නගරයේ කලක සිට පවතින අධික රථවාහන තදබදයේ අවම කිරීම සඳහා අලුතින් නිදිවන උමම් මාර්ගයේද අලගියවන්න මැතිතුමාගේ දූරදර්ශී නායකත්වයේ තවත් ප්‍රතිඵලයකි. විශාල වියදමක් දරා ඉදිකෙරෙන මෙම උමම් මාර්ගය නිසා ඉදිරියේදී කඩවත නගරය හරහා ගමනාගමනය බෙහෙවින්ම පහසුදායක කටයුත්තක් වනු නිසැකය.
නවීන ලෝකයට ගැලපෙන අධිවේගී මාර්ග නිර්මාණ කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙලට සමගාමීව කොට්ටාව කඩුවෙල හරහා කෙරවල පිටිය දක්වා දිවෙන අධිවේගී මාර්ගයට සම්බන්ධ ප්‍රධාන පිවිසුම් මාර්ගය කඩවත නගරයේ ඉදිවන අතර මෙය 2010 වර්ෂයේ අවසන් වීමට ප්‍රථම ඇරඹීමට නියමිතයි. මෙමකින් පෙර නොවූ අයුරින් කඩවත නගරයට විශාල සංවර්ධනයක් වනු නොඅනුමානයි. महर मेतिवर्ण बल प्रदेश प्रधान केंद्र स्थान वन महरट प्रधान नगर नोमेतिकम विशाल अड़पाड़ी लंकावे दिवन अगनगर सीरु नवीन अंगोपांग सहित दनितम कटियतु संपादने वियत इसहा पूर्ण शक्ति योदन लसंत अलगियवन मेतितुमा इम सिहिने सबैवन तुरु अप्रतिहत धैर्यन कटियतु करनु एति මේ ඔබ දකින්නේ අනාගතයේදී ඔබ සැමට සියසින් දැකීමට හැකි නවීන මහර නගරයේ සැලසුමයි. ඉතා කුඩා නගරයක්ව පවතින ඉනිරමුල්ල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දැනටමත් ලසන්ත අලගේවන්න මැතිතුමාගේ අධීක්ෂණ යටතේ ආරම්භ කර ඇත. ඒ යටතේ මාර්ග නිවාස ව්‍යාපෘති සහ සාප්පු සංකීර්ණ ආදී සංවර්ධන වැඩපිළිවෙල රාශියක් සිදු කිරීමට නියමිතයි. ඒ සමග ප්‍රදේශයේ නීතිය සහ සාමය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉදිකරන ලද ඉනිරමුල්ල පොලිස් මුරපොළ එතුමාගේ ජනතා මෙහෙවරේ තවත් වැදගත් සංදිස්ථානයකි. මහර මෙතිවර්ණ කොට්ටාෂේ ජනතාව මුහුණ දුන් තවත් විශාල දුෂ්කරතාවක් වූයේ පානීය ජල ගැටලුවයි. මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් වශයෙන් සංවර්ධන සංග්‍රාම වැඩසටහන යටතේ පට්ටිවිල ඉදිවන කැලණි ගඟ දකුණු ඉවුර ජල පිරිපහදු ව්‍යාපෘතිය අලගියවන්න මැතිතුමාගේ අප්‍රතිහත කැපවීමේ තවත් විශිෂ්ට ප්‍රතිඵලයකි. ඊට අමතරව ප්‍රදේශය පුරා සුළු පරිමාණයේ පානීය ජල යෝජනා ක්‍රම රසක්ම ක්‍රියාත්මක වන්නේද එතුමාගේ මග පෙන්වීම අනුවයි. අමුණු කුඹුර දකුණු ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සහ මාහරගම දියදහර ප්‍රජා ජල සම්පාදන ක්‍රමය ඒ අතරින් වැදගත් තැනක් ගනී. මේ ව්‍යාපෘති ඔස්සේ ප්‍රදේශයේ ජනතාවට සිදුවන සේවාව මිල කළ නොහැකි. රටක් සංවර්ධනය කළ හැක්කේ නිරෝගී ජනතාවක් තුලින් පමණක් බව අලගියවන්න මහතා තරයේ විශ්වාස කරන අදහසකි. සමූපකාර වෙළඳසැල් අලුත් ලෝකයට ගැලපෙන අයුරින් නවීකරණය කර ජනතාවට සහනදායී මිලට භාණ්ඩ ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස අපේ කඩේ සංකල්පය හඳුන්වා දීමද ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ජනහිතවාදී තවත් එක් වැඩපිළිවෙලකි. එතුමාගේම අදහසක් අනුව බල්වතු හිරිපිටියේ අලුතින් විවෘත කළ ඉන්ධන පෙරුම් හල ප්‍රදේශයේ මෙන්ම ඒ අවට ජනතාවටද විශාල සේවාවක් සපයන ශක්ති කේන්ද්‍රස්ථානයකි. එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පහසුව තකා ආදාහනාගාරයක් ඉදිකිරීමටද එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ කටයුතු කෙරිණ. භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් රටක සංවර්ධනීය දියුණු කළ නොහැකි බව සක්සුදක්සේ වටහාගෙන ඇති ලසන්ත අලගේවන්න මැතිතුමා ගුරුවරයෙකු ලෙස සිය සමාජ මෙහෙවර තුලින් ලත් අධ්‍යක්ීම් මුල් කරගෙනමින් ආධ්‍යාත්මික සංවර්ධනීය දියුණු කිරීමටද මූලිකත්වයක් ලබා දී කටයුතු කර ඇත. මහර මෙතිවර්ණ කොට්ටාෂේ රන්මුතුගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සීලගම විමල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නෙළුම්වැස්ස නම් ප්‍රාථමික විදුහල අරඹනු ලැබුවේද එතුමාගේ සංකල්පයක් අනුවයි. නවීන අධ්‍යාපනික ක්‍රමවේදයන් ඔස්සේ පරිපූර්ණ ඉගෙනුමක් සඳහා ළමුන් යොමු කරවන නෙළුම්වැස්ස ප්‍රාථමික විදුහල දිවයිනේ අනෙකුත් පාසල් වලටද කදිම ආදර්ශයකි. දරුවන්ගේ නැනවත්කම මෙන්ම ගුණවත්කමද වර්ධනය වන අයුරින් මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතර එක් පන්තියක සිසු දරු දැරියන් 30 දෙනෙකු ඉගෙනීමෙහි නිරත වේ. න
නිලුම් වැස්ස විදුහලට අමතරව ප්‍රදේශයේ තවත් පාසල් රැසකට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සහ පාසල් උපකරණ සපයමින් අධ්‍යාපනික අවස්ථාවන් නැංවීමට අලගිය වන්න මැතිතුමා කටයුතු කළ ආකාරය සිසු දරුවන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේද නොමද පැසසුමට ලක් වී තිබේ. සිසු අධ්‍යාපනයට අමතරව ප්‍රදේශයේ ගුරු භවතුන්ගේ අභිවෘද්ධිය පිණිසද සේවා සැලසීමට එතුමා අමතක නොකළේය. ඒ අනුව නිට්ටඹුවේ පිහිටා ඇති අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය එවැනි එක් සේවාවකි. එය අලගිය වන්න මැතිතුමාගේම සංකල්පයක් අනුව ඉදි වූවකි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් හිටපු මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගේවන්න මහත්මයා ඉදිරිපත් වී සිටිනවා. එතුමා පාර්ලිමේන්තුවට තේරීපත් වීම ගැන තේරීපත් වීම සම්බන්ධයෙන් අප කාගේත් ප්‍රශංසාව ඒ වගේම අපේක්ෂා ඇති කර ගන්නට පුළුවන්. පළාත් සභා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් වශයෙන් එතුමා ඔහුගේ කාලය තුල එතුමා අතින් සිදු වූ සේවය සම්බන්ධයෙන් ඉතාම සතුටුදායක තත්වයක් අපට දැක ගන්න පුළුවන් වෙනවා. හැමතිස්සෙම විශේෂයෙන් මහජනයාට ඡන්දදායකයින්ට පහසුවෙන් සමීප විය හැකි ඒ වගේම කාර්යක්ෂම දක්ෂ ඒ වගේම නිහතමානී ඕනෑම වැඩක් පැවරුවහම ඒ වැඩේ ඉතාම සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් විදිහේ පළපුරුද්දෙන් යුක්ත මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම මං හිතන්නේ ඡන්දදායකයින්ගේ විශේෂ යුතුකමක් වෙනවා. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතකින් පිහිටුවා ඇති ලසන්ත අලගිය වන්න පදනමින් දෙයි දරුවන්ගේ දැනුම හා බුද්ධි වර්ධනය වෙනුවෙන් කළ සේවය අතිමහත්ය. ඒ අතර පහවසර ශිෂ්‍යත්ව දරු දැරියන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන හා පුත්පිතා දීමේ වැඩපිළිවෙල කාලයක පටන් අඛණ්ඩව සිදුවේ. ජනතා නියෝජිතයෙකු කියන්නේ ජනතාවගේ හිතුම් පැතුම් ක්‍රියාත්මක කිරීමට ඇපවුණු කැපවුණු කෙනෙක්. උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් කියන්නේ ඒ ජනතාවගේ හිතුම් පැතුම් ක්‍රියාත්මක කිරීමට ජාතික මට්ටමේ නීති රාමුව සකස් කිරීමට විශේෂයෙන්ම දායක වන ජනතාවගේ හද ගැස්ම අඳුනන පුද්ගලයෙකුට. එබඳු නිර්වචනයක් තුළින් අප ලසන්ත අලගිය වන්න මැතිතුමා ගැන යමක් සඳහන් කරනවා නම් තාමත්ම විනීතකම සංවරශීලී භාවයේ ගුණවන්තකම යනාදී උතුම් ගුණයන් ජන්ම දායාදේ කොටගත් වයම අතිශය ප්‍රසාද ජනක ගති පැවතුම් ඇති හදවත් දිනා ගන්න පුළුවන් ජනනායකෙක් විදිහට මා දකිනවා. පාර්ලිමේන්තුව තුල එතුමන්ගේ හැසිරීම රටාව පිළිබඳව ඔහුගේ වාග් චාතුර්ය පිළිබඳව මං බෙහෙවින්ම ප්‍රසාදයට පත් වී සිටිනවා කියන්නට කැමතියි. නොමසුරුවම කියව යුත්තක් නම් ඔහු හැම විටම වචන හරියටම මසුරකු රන් මසුරන් පාවිච්චි කරන්නා වාගේ තාම කල්පනාවෙන් තෝරලා බේරලා පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක්. ඒ නිසා ඔහු විචක්ෂණ ජනතා නියෝජිතයෙකු විදිහට මට හඳුන්වන්නට පුළුවනි. ගම්පහ දිස්ත්‍රික්කයටම සීමා වූ රන්නරුණ ව්‍යාපෘතිය යටතේ මහා මාර්ග කාපට් කිරීම, ග්‍රාමීය මාවත් කොන්ක්‍රීට් කිරීම, ගුවන් පාලම් මිදි කිරීම සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම ආදී යෝධ සංවර්ධන ක්‍රියාදාමයන් ශීඝ්‍රයෙන් දියත් කිරීමෙන් පවතී. අතිගරු ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩසටහන්වල නියමුවා ලෙස කටයුතු කරන ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස පත් කිරීම ගම්පහ ජනතාව ලද සුවිශේෂ ජයග්‍රහණයකි. එම පත් කිරීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් කඩිනම් වී ඇති බව දැකිය හැක. මෙම සියලු සංවර්ධන කටයුතු වලට නායකත්වය දෙන ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටින නියමුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ ලසන්ත අලගිය වන්න මැතිතුමාටයි. අතීතයේදී බතබුලතින් සපිරි සීනෑ දේශයේ නැවත වගා සංග්‍රාමයක් ඇති කිරීමේ අරමුණින් මහින්ද චින්තනයේ එන අපි වවමු රට නගමු සංකල්පයේ යථාර්ථයක් බවට පත් කිරීමට
කෙතට අරුණ නිල් දියවර ව්‍යාපෘතිය ලසන්ත අලකියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මහරාසනේ පුරන් වූ කුඹුරු අස්වැද්දීම සඳහා ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම මෙහි ප්‍රධාන කාර්යභාරයයි. ඒ තුලින් මේ වන විටත් ලබා ඇති ප්‍රතිඵල අතිමහත්ය. ජනතාවගේ දුක සැප සමග නිරන්තරයෙන්ම සමීපව සිටින ජනහිතවාදී නායකයෙකු ලෙස ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් හෙදී පෞද්ගලික හිතවතෙකු මෙන් එතුමා ක්‍රියා කරන ආකාරය දැකිය හැකියි. සංවේදී මනසකින් හෙබි අලගියවන්න මැතිතුමා ප්‍රදේශයේ අඩුව ආදායම් ලාභී පවුල් සඳහා නිවාස තනා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළේ ජනතාවගේ සුබ සිද්ධිය තමාගේ සතුට ලෙස සැලකමින්. ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ස්වයන් රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම ක්‍රීඩාවටද තම මෙහෙවර ලබා දීමට ලසන්ත අලගියවන්න මැතිතුමා අප කැප වී සිටී. ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක් වන වතුපිටිවල රෝහලට එතෙක් පැවති අඩුපාඩුවක් තුරලමින් දැඩි සත්කාර ඒකකයක් ලබා දීමට පියවර ගත්තේද එතුමන්ගේ පොදු ජන සේවාවේ තවත් වැදගත් පියවරක් ලෙසිනි. ලසන්ත අලගියවන්න ඇමතුමා මට පේන්නේ මම අඳුනගන්නේ මම දකින්නේ ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශයේ දෙවෙනියා විදියට පමණක් විතරක් නෙමෙයි මගේ සමීපතම මිත්‍රෙක් විදියට විශේෂයෙන් මම එකක් අවංගවම කියන්නට ඕන අද මේ රටේ ජනතාවගෙන් කිසියම් ප්‍රශංසාවක් කිසියම් ගෞරවයක් පොදු ප්‍රවාහනය දිනුවීම සම්බන්ධව සමාජයේ හිම ගෞරවයක් තියෙනවා නම් කතිකාවතක් තියෙනවා නම් ඒ ගෞරවය ප්‍රශංසාව හිමිවෙතු දේශපාලඥයන් අතර ලසන්තගේ භූමිකාව දෙවෙනි වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ භූමිකාවට පමණයි. වත්මන් රජයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මාර්ගස්ත මගී ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් මෑත කාලය තුල ඇති කිරීමට ලසන්ත අලගියවන්න මැතිතුමාට හැකි වූ බව රහසක් නොවේ. අක්‍රමවත්ව පැවති රාජ්‍ය ප්‍රවාහන අංශයට නව මුහුණු වරක් ලබා දෙමින් ගමනාගමන සේවය වඩාත් විධිමත් සහ දියුණු තලයකට ගෙන ඒමට එතුමා තම උපරිමයෙන් කටයුතු කළේය. දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති පසුබෑම මගහරවමින් නව දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීමට ගරු ප්‍රවාහන අමාත්‍ය ඩලස් අල්හපෙරුම මහතා සමග නොබියව පෙරමුණ ගැනීමට එතුමාට හැකි විය. මෙම නියෝජ්‍ය ඇමතුමා මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනීමේදී හදිසි පනතක් පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම ක්‍රියාපටිපාටි ඒ ආකාරයෙන්ම අනුගමනය කරමිනුයි ගෙනහැලා තිබෙනවා විශේෂයෙන්ම මෙම පොඩයින්ද 30 වසරක් පුරා අප රට මුහුණ දුන් නීච ත්‍රස්තවාදයෙන් ජනතාව සහ මව්බිම පේරා ගැනීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ට හැකිවිය. එය රටක් ජාතියක් ලෙස මෑත ඉතිහාසයේ අප ලද ඉහළම විජයග්‍රහණයක් වන්නේය. 30 වසරක් පුරා දෙකඩව පැවති උතුර සහ දකුණ යලිත් එකම රටක ස්වෛරී භූමියක් බවට පත්ව ඇත. නැවතත් ඒ නවය සහජීවනයේ බවත ඔස්සේ කොළඹ සිට යාපනයට බස් රථයෙන් ගමන් කළ හැකි යුගයක් එළඹ තිබේ. ගම්පහ ජනතාවට විශේෂයෙන්ම අවශ්‍ය පොදු පහසුකම් ජලය විදුලිය මහාමාර්ග ඇතුළුව ඒ ගම්පහ ජනතාවගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපන ලබා දෙන පාසල් පද්ධතියක් ඒ වගේම ජනතාවට හොඳ සෞඛ්‍ය පහසුකම් සහිත සෞඛ්‍ය පද්ධතියක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති කරලා වගේම රැකියාව කිරීමට ආදායම් උත්පාදනය කරන අවශ්‍ය පහසුකම් සපයලා ජීවනෝපාය දිනු කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ රටේ සියලු දිස්ත්‍රික්ක අභිවවල ඉතාම හිතකර ජීවත් වීමට ඉතාම හිතකර දිස්ත්‍රික්කේ බාහිර ගම්පහ දිස්ත්‍රික්කේ පත් කරන්න හැකියාව ඇති ඉතාම හොඳ ජනතා සේවකයන්ගේ
ජනතාවට නායකත්වයේ දිය හැකි කණ්ඩායමක් අප සම්දානෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එහි විශේෂයෙන්ම ලසන්ත අලගියවන්න ඇමතිතුමා එහි කැපී පෙනෙන නායකයෙක් හැටියට ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සඳහන් කරනවා. තෙරුවන් කෙරෙහි අපමණ භක්තියකින් යුතුව කටයුතු කරන අලගියවන්න මැතිතුමා දවස අරඹන්නේ තෙරුවන් ගුණ සිහි කිරීමෙන් අනතුරුවයි. තමා මෙතරම් සාර්ථක පුද්ගලයෙකු බවට පත්ව ඇත්තේ ආගම දහම තුල නිරතුරුව ලැබෙන ආශිර්වාදය නිසා බව එතුමා තරයේ විශ්වාස කරන සත්‍යයයි. බුදුදහමට අනුව තම ජීවිතයේ පරමාදර්ශයන් ගොඩනගාගෙන ඇති ලසන්ත අලගියවන්න මැතිතුමා තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගම් ප්‍රදේශයේ පිහිටි නාලිකේශාරාමයේ වැඩි දියුණු කරමින් සංවර්ධනය කළේ හදවතින් නැගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තවයි. එය සුවහසක් බෞද්ධ වැටිමතුන්ගේ නොමද ප්‍රසාදයට ලක් වී ඇති තවත් පුණ්‍යවන්ත කටයුත්තකි. පූජා භූමි සංවර්ධනය සඳහා අති විශාල උනන්දුවකින් සහ කැපවීමකින් කටයුතු කරන එතුමා ඓතිහාසික විහාරස්ථාන තුනක අභිවෘද්ධිය පිණිස පෙරමුණ ගත්තේය. අතීතයේ සිටම ලක්වැසි බෞද්ධ ජනතාවගේ නොබද ගෞරවාදරයට ලක් වී ඇති අත්තනගල්ල රජමහා විහාරයේ පිලිසකර කටයුතු රැසක්ම අලගේවන්න මැතිතුමාගේ මග පෙන්වීම අනුව සිදු කෙරිණ. ඓතිහාසික වාරණ රජමහා විහාරයේ එතුමාගේ අවධානයට යොමු වූ තවත් සුප්‍රකට පුදබිමකි. මෙම විහාරස්ථානයේ තුල නව ඉදිකිරීම් රැසක් සඳහා අලගේවන්න මැතිතුමා මූලිකත්වයේ ගත්තේ රජයේද පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය ඇතිවයි. එපමණක් නොව ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයේ තුලද නවීකරණ රැසක් සිදු කිරීමටද එතුමන් පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨ අලගියවන්න පරපුර ඈත අතීතයේ සිටම රජුන්ගේ සහ ජනතාවගේ ගරු බුහුමන් මැද මෙරට ශාස්ත්‍රීය සහ ශාසනික මෙහෙවර උදෙසා ඇප කැප වී සිටි අභිමානවත් පෙළපතකි. එවන් පෙළපතක වත්මන් උරුමකරුවා වන ලසන්ත අලගියවන්න මැතිතුමාද පෙර මුතුන් මිත්තන් සේම රට ජාතිය ආගම කෙරෙහි දක්වන අසීමිත ලැබියාව සැබවින්ම අගය කළ යුතුය. ලසන්ත අලගියවන්න මැතිතුමා මේ මහා සංඝරත්නය කෙරෙහි මහත්ම ගෞරවයෙන් භක්තියෙන් යුතුව උන්වහන්සේලාට දාන මහා ආදීන් උපස්ථාන කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙන ඉදිරි දේශ පාලන කටයුතු තාම ගෞරවාකාරයෙන් පවත්වන්න නිවැරදිව අවංගව ගුණධර්මයට අනුකූලව පවත්වාගෙන යන්නටයි ඔබතුමා මේ දානමය මහා පුණ්‍ය කර්මය සිද්ධ කළේ. ඔබතුමාට අමුතුවෙන් බණ කියන්න දෙන්න ඔබතුමා බුදුදහම හොඳ සාධාරණ කෙනෙක්. බෞද්ධාගමට මෙන්ම අනිකුත් ආගම් කෙරෙහිද සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන එතුමා සෑම ආගමක්ම මිනිසාගේ යහපත උදෙසා පවතින බව තරයේ විශ්වාස කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විදිහට අපිට මේ ලැබිලා තිබෙන අනගි අවස්ථාව බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය තුලින් අපි දිස්ත්‍රික්කයේ ජනතාවට සහ දිස්ත්‍රික්කයට උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීම අද අප වෙත පැවරලා තිබෙනවා. එම නිසා පසුගිය සෑම මැතිවරණයකදීම අපි වාර්තා තබමින් අපි දිස්ත්‍රික්කෙන් ඒ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා දීමේ ඒ කටයුත්ත අපි ඉටු කළා. මෙන්ම මෙවරද අපි තාමත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය අපි ජයග්‍රහණය කරගන්නවා වගේම දිස්ත්‍රික් නායකත්වය ලෙස ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මුළු ලංකාවෙම ඉහළම මනාප ප්‍රතිශතය ලබා දීමේ ඒ යුතුකම වගකීම අද මේ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් අපිට පැවරලා තිබෙන වගකීමක් විදිහට අපි සලකාගෙන ඉදිරි මැතිවරණයේදී කටයුතු කිරීම අනිවාර්ය බව අපි අවධානය යොමු කරගත යුතුව තිබෙනවා. සියනෑ කෝරළේ වත බුලතින් සපිරි සුන්දර ගම්පියසක උපත ලබා ලාංකීය දේශපාලනය තුල ජය දද නැගූ ලසන්ත ඇමතිතුමනි, ඔබ විදින් අප විදින්නේ නිහතමානී කැමි ජීවන සුවඳයි. මීවිටි ගම්මන තම සුදුරු කැදැල්ලේ අමා ආදර්ශී මැතිනියන් දයාකර මෑණියන් හා ආදරණීය දරු දෙදෙනාත් සමග ඔබ ගත කරන යහපත් දිවිය මුළු මහත් සමාජයටම ආදර්ශයකි.
ආඩම්බරයකි. තම දේශපාලන දිවියට සෙවණැල්ලක් වෙමින් අයෝමී ශක්තියක් වූ සුඳුරු භාර්යාවක් ලැබීමත් උතුම් මාතෘත්වයේ ආශිර්වාදය ලැබීමත් ඔබටත් ගමටත් මහත් ශක්තියකි ආඩම්බරයකි. සියනෑ යුග පුරුෂයාණෙනි ඔබට චිරන් ජයතු. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ අංක 16 ගම්පහ පරමාදර්ශය ලසන්ත අලගියවන්න අංක 1